මට ඕන ඊට වඩා ගොඩක් වටින දෙයක්. මොකද්ද? උඹ එක. මං උඹට හොඳ වෙන දෙකක් කිව්වයි කියලා හිතාගනි. ඔය නිකන් මෙහෙම කුදු වෙලා වගේ ඉන්නවා නිකන් කෙලින් ඉඳන් ප්‍රපෝසික් කරලා. ආ, ඇයිද? ලස්සනයිනේ. මෙවන්ගේ හෝටලයට ගිය වෙලාවේ එතන වෙච්ච සමහර දේවල් උඹට ඇල්ලුවේ නැහැ කියලා කිව්වනේ. එහෙම දේවල් නම් වුණා තමයි බං. ඒත් ඇත්තටම මට ඒව හාරවස්සල ප්‍රශ්න ඇති කරගන්න ඕනේ. මොකද ඉතින් මේව අප්පච්චිලා විහිං දාගත්ත ලෙඩනේ. ඇත්තටම බං, උඹට බඳින්න හිටියේ മന്ത്രിගේ පුතා විතරමද? නැත්තම් ඉතින් උඹට ඒක ඕනේ නැහැ. තේරුමක් නැහැ ඉතින් ඔබ ගැන කතා කරලා. උඹට මම කියන්න හැදුවේ මොනවද මෙමෙ? දුව, මං ඒ කාලේ ඉඳන්ම ඔයා වෙනුවෙන් ওই ටික එකතු කරලා තියාගත්තේ. අපේ පරම්පරාවෙන් දැන් ඉතුරු වෙලා තියෙන උච්චරයි. අනිත් සේරම ඔයාලගේ අප්පච්චි එක එක දේවල් වලට අර මුදලාලිට උගස් කළා. දැන් සින්න වෙලා තියෙන්නේ. අනේ මට මොකට දම්මේ මේවා? අම්මා මේ ටික තියාගන්න. එහෙම හිතන්න එපා දුව. මම මේ ටික ඔයා වෙනුවෙන් පරිස්සම් කරලා තියාගත්තේ නැත්තම් මට ඔයා වෙනුවෙන් දෙන්න කිසි දෙයක් නැති වෙනවා. ඒ නිසා මේ ටික දවසට ඔයා ඔක පරිස්සම් කරලා තියාගන්න. අම්මා ඔහම කතා කරනකොට මගේ පපෝ හෝස් ගාලා යනවා. මං නිසා අම්මා කොච්චර දුක් විඳිනවද? දුව, අපි කොච්චර ප්‍රශ්න වලට මුණ දුන්නද? අපච්චිගේ මෝඩ තීරණ නිසා. ඒ නිසා දැන්වත් ඔයාගේ ජීවිතේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි මගේ තියෙන ලොකුම සතුට. දැන් ඉතින් ඉස්සරහට බලාගන්න ඉන්නේ ආශා දුවව තමයි. ඔන්න බලන්නකෝ. මෙයා බලන් ඉන්නේ මංගිය ගමන් මගේ තැන ගන්න. එයාටත් වැඩි කල් වලව් ඉන්න දෙන්නේ නැහැ අපි. ඊළඟට මෙයාවත් අපි ඉක්මනට පිළිවෙලක් කරන්නයි කතා වෙලා ඉන්නේ. පාරහරස් කරගෙන අපි පාර යන්නේ නැද්ද? ආ, මොකද දැන් මොකද්ද වෙන්න ඕනේ?
මට මගේ ඉඩමට යන්න ඕනේ. මොකද්ද මෙතන වෙන්නේ කියලා පොඩ්ඩක් බලා කියාගන්න. මට තමුන් මොකද මේ පාරමැද වාහනයක් ගහගෙන මේක හරස් කරගෙන මොකද කරන්නේ මේ? ඉඩම කිව්වේ අරකටද? ඔව් ඔව් මගේ ඉඩම තමයි. මට මේ දැනගන්න ඕනේ මොක්කුද මේක අස්සට ඇවිල්ලා සත්තන් දාන්නේ කියලා. සත්තන් දාන්නේ නම් මම තමයි මාත්‍යා. මම ඇවිල්ලා වන් ෂොට්. ඈ? එතකොට ඔය බලන්න ඕනේ කියපු ඉඩමේ අයිතිකාරයා තමයි මාව මෙතන රාජකාරියට දැම්මේ. මොකක් කිව්වා? ඉඩමේ අයිති කෙනා? ඇයි යකෝ එතකොට මං කවුද? මාත්‍යා මොකා වුණත් මට අදාල් නැහැ මාත්‍යෝ. මාත්‍යා කිව්වා නම් දැන් මේ පැත්තේ ආවේ මොකටද කියලා? මං ආවේ මගේ ඉඩම බලාගන්න. ඉඩමට මේ පිට මිනිස්සු වගේක් ඇවිල්ලා සත්තන් දාන්නේ කවුද කියලා බලන්නයි මම මේ ආවේ. පිට මිනිස්සු කියන්නේ මේ ඉඩම ගැනද? මේක අයිති කාටද කියලා මාත්‍යා දන්නවද? ආ තමුන් දන්නවද? දන්නවනේ කියනවා බලන්න කාටද අයිති කියලා. මේ ඉඩම මෙවන් ඊළඟකෝන් මාත්‍යාගේ. ඒ මාත්‍යාගේ හොටෙල් එකේ වැඩබාරව ඉන්නේ මම. ඒ මාත්‍යා තමයි මෙතන රාජකාරියට දැම්මේ. මොකද කිව්වේ? මෙවන් මාත්‍යාගේ ඉඩම පිසුදුයි තමසුද? මේක මගේ දුවගේ අනාගතය සඳහා උරුම වෙච්ච ඉඩමක්. මෙවන් මාත්‍යා තමයි මගේ දුව කසාද බඳින්න ඉන්නේ. හරි. ඒ වුණාට මේක මගේ දුවගේ ඉඩමනේ. මෙච්චර වෙලාවක් අටපියන් හිටියේ මනුස්සකමට. මේ තමුසේ ගිහිල්ලා තමුසේගේ මාත්‍යාට කියනවා මෙව්වා රාජසිංහ පරම්පරාවෙන් මගේ බිරිඳට උරුම වෙච්ච ඉඩම්. තේරුණා? මෙව්ව පරම්පරාවෙන් විවාහ භුක්තියෙන් අපිට ලැබෙන එව්වා. එහෙම නැතුව මේ එක එකට තියෙනවා නෙමෙයි. තේරුණාද? මාත්‍යා සර්ටෙන් අතාරනවාද? මොහො මාත්‍යා මං කරන්නේ මගේ රාජකාරිය. හැබැයි ඒකට බාධා කරන්න આવොත් මම කවුද කියලාත් මං පෙන්නන්නම්. ආ හරි 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 බලාගමුකෝ. අනිතක බප්. ඔව් මොකද්ද? නෑ 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 හරි හරි. ඔරේ බලමු. කොන්නේ දියම්බ. මන්ත්‍රීතුමා මොනාද අප මේ සැරින් සැරේ කඩාන වැටෙන මේ ගුණ්ඩවාල? මොකද්ද ඒක කොරලති පඩත්තල වැඩේ? ඊ මොකද? කවුද ඒක අපේ හේනට පැල්ලා මුළු හේනම වනසර දමලා? හිච්චි අනේ මේ ගමේ අපිට කිසි තරහකාරයක් නැහැ රෝලාවි. දරුව පැනල ගියේ බය වෙලා. මේ ගෞම් පොඩි දකිනකොට දුවගේ පුංචි කාලේ මතක් වෙනවා මේරි. අනේ අපිට 10-15 දිනක් ඉන්න එකක්ගේ. මේ වලව්ව පුරා මෙහෙට මෙහෙට දුව පැන පැන ඇවිද ඇවිද හිටිය පුංචි කෙල්ලනේ. ඒ ගැන නම් කියලා වැඩක් නෑ ආමු. පුංචි ආමු කියන්නේ හොඳ ගුණ යහපත් දරුවෙක්නේ. අනිත් ළමසියෝ වගේ නෙමෙයිනේ. ඒකටත් එක්ක අර උර චක්‍රමාලි හාපෝ. අපේ දුව ඒ කාලේ ඉඳන් තමන්ගේ කැමැත්ත මොනවා වුණත් අපේ කැමැත්තට ඔළුව නැමුවා. අපේ මහත්තයාගේ මෝඩ වැඩින්ද අන්තිමට ඒ ළමයාගේ නම කැත වෙච්ච එකයි වුණේ. කීති හාමුට ඉතින් මොනවා හරි කළොත් කරන්නේ ඉතින් බලව් යහපතනේ හාමු.
අනේ මගේ කට අපේ මහත්තයාගේ මෝඩ වැඩ හින්දා තමයි මේ හැම යටි උගුලකටම අපේ ළමයා වහ උනේ. දැන් නම් මට මහා බයක් දැනෙනවා මීරියු. නෑ දැන් ඉතින් තමුන්ගේ දරුවා හෙට අනිද්දා වෙනකොට වලව්වෙන් පිට මං විලා යන්නලා ඇස්තිනේ. ඒ ගැන හිතනකොට හාමුට සංකාව වගේ ඇති. ඕවම තමයි. ගෑනු දරුවෙක් කියන්නේ අනුන්ගේ වත්තක පිබුණු ලස්සන මලක්ය කියලා කියනවනේ. අපේ අයියත් මට කතා කරලා ඇව්වා ඇයි මේ හදිසි මංගල්ලි ගන්න කියලා. එයාගේ නම් කිසිම පැහැදීමක් නෑ මේරියෝ අපේ මහත්තයාගේ වැඩ ගැන. මට දහහක් ප්‍රශ්න වලට උත්තර දීලා පණ ගියා. දැන් එහෙමනම් මංගල්ලිට ලොකු ආඹුලටත් එන්න කියන්න වෙනවා. මේවා ඉතින් රාජසිංහ පරම්පරාවේ චාරිත්‍ර වාරිත්‍රනේ. මේ වලව්ව ඇතුලේ මොන අඩු ලුහුඩුකම් තිබුණා වුණත් පුංචි හාමුව කිසිම අඩුවක් නැතුව හොඳ නම්බුකාර විදිහට වලව්වෙන් පිට මං වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි මං අපේ අයියාගෙනුත් ඇහුව අතමාරුවක් කරගන්න පුළුවන්ද කියලා. අපේ මහත්තයා ගැන සතපහක විශ්වාසයක් නැති හින්දා උදව්වක් කරයිද කියලා සැකයි. එහෙම කියලා හරියන්නේ නෑනේ. තමුන්ගේ බඩවැල ගඩන් ආපු සහෝදරයනේ. මොනව නැතත් අපේ මහත්තයාගේ ලොකුකම ඉහළට ගහලානේ. මංගල්ලේ වලව්වේ ගන්න ඕනේ නෑ හෝටලේකම ගමු කියනවා. ඉතින් ඔව්වට කොහෙන්ද සල්ලි? හරි හරි. තව දවස් දෙක තුනක් තියෙනවනේ. කලබල නොවී ඉමුකෝ. කීර්ති හාමුණත් ඔය ගිනි ගසය වගේ එහෙමයි දුවන්නේ සල්ලි ටිකක් එකතු කරගන්න වෙන්න ඇති. බලමුකෝ ඔයාගෙන එන හැටි. අමීරියෝ දැන් අර කැවිලි ජාති ටික වැඩි වියදමක් නැතුව හදා ගන්න ඕනේ ඉඳ මං සීතට එන්න කියලා කිව්වා. වැඩි සෙනඟට කියන්නේ නැහැනේ. ඉඳති ලොකුවට ඕනේ නැහැනේ නේද? ඕම් දැනුයි මට මතක් වුනේ. ආමෝයි දාමට දුන්න නේද බඩු ලිස්ට් එකක් හදෙන් ගේන්න කියලා. මං ඒක කුස්සිය මේස උඩ තිබ්බේ. මං ගිහින් බලන්නම් ඒක තියෙනවද කියලා. බලන්න. මොක වෙන්නේ? ගුරුනාසේ කොහොම වුණත් අපි මේ ගේම අතාරින්න අරකයි. ගුරුනාසේ අපිත් එක්ක ඉන්න ඕනේ එකෙම්ම. ඒ ගැන බය වෙන්න එපා. මහත්තයෝ මේ වටා පිටාව ගැන බොහෝම හෝදිසියෙන් ඉන්න ඕනේ. මොකෝ දන්නවද? මේක කෙරෙන්න කලින් මොකෙක්ගේ හරි සැකේකට වාජනය වුණොත් සේරම කම්මුතුයි. ඔය මොනා කිව්වත් ගුරුන්නාන්සේ අපි මේ පැත්තේ පොඩ්ඩක් සැරිසරනකොට ගමේ ගාලට මාරසකයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ එක දෙන්නේ කාව ජල්බරි දාගෙන. දන්නවනේ ඉතින් මට අදාළ නැහැනේ කවුද කිඳ මන්ද? ආ මම ඉතින් බය කරලා ඇව්වා. හැබැයි ඉතින් මාත් එක්ක සෙල්ලමට හරි හැප්පෙන්න ආවොත් උන්ට කරන්න ඕන දේ මන් දන්නවා. මොකද දන්නව මහත්තයා? මේක પરම්පරාවෙන් එන සාත්‍තරයක්. හැබැයි මම මේක ලේසියෙන් පාවිච්චි කරන්නෙත් නෑ. පාවිච්චි කරුවොත් උන්ට ලේසි වෙන්නෙත් නෑ. ඒකරි. දැන් ගුරුනාසේ මොකද වෙන්නේ කියන්නේ? අපිට මේක ගොඩ දාගන්න පුළුවන්ද? මාත් මේ දත කන්නේ ඒකට තමයි. කෙරෙන්න ඕන කාරණා කීපයක් ගැන මම මන්ත්‍රීතුමාටත් කියලා තියෙන්නේ. අන්නේ ඒ දේවල් ටික කෙරෙයිද කියන එක තමා මට තියෙන සැකේ. ගුරුනාසෝ කියන්නේ ඔය බිල්ලට දෙන කේස් ටික ගැනද? ඒව ගැන නම් මොනවාරි කතා බහට යනවා මට ඇහුණා. අපේ ශිවා අපිට ගියෝ. ෂේන් රහලු අමෝදි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඔයා කොහොමද කියන්නේ?
අමෝදිත් එක්ක ඉන්න ෂේන් රහල්ම හිටියා. නෑ 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 නෑ. මෙතන තියනවා ඊට වැඩිය ලොකු දෙයක්. ඒ කාරණා විශ්ලේෂ කරගත්තේ නැත්නම් මේක සාර්ථක වෙන්නේ නැහැ. මං ඒ ගැන තමයි ওই മന്ത്രിතුමාට කියලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒක ලේසි වෙන්නේ නැත්නම් මගෙන් වෙන්න දෙයක් තියෙනවා නම් ගුරුනාසි කියන්න එකෙම්බ. ආ ඉතින් මං ඕන දෙයක රෙඩි හොදේ. මේමනි ගුරුනාසි අපි මේ දුර බෑර ඇවිල්ලා මේ ගමකල් ඇගලා කරන දෙයකින් තේරුමක් තියෙන්නත් එපා. කාගේ කාගේත් උදව් ඇතුව මේක ගොඩදා ගත්තොත් අපි ඔක්කොම ගොඩ ගියා වගේ තමයි. ඔව් ගුරුනාසි මොකද මේ අපිත් මේ හැමදාම මේ ඇවිල්ලා ඉන්න නෙවෙයිනේ. ආ අපිත් ඉතින් මිනිස්සු විදියට පොඩ ජීවත් වෙන්න එපා. මං කියන්නේ මේ හැමදාම කඹුරු කඹුරු ඉඳලා වැඩක් නැහැ නේ එක එකාට. අපිටම හරි මාත් හිතන්නේ ඕකම තමයි. අනිත් එක මේ අපිත් මේ තෙල් බේත් මතුර මතුර ඉඳලා කවද ගොඩ යන්නද? හැබැයි මේ වගේ වස්තුවකට අත තියාගන්න පුළුවන් වුණොත් අපි ඔක්කොම ගොඩ. ඔව් ඔව් මන්ත්‍රීතුමා කියන විදියට මේක එසේ මෙසේ නිදානියක් නෙවෙයි. හැබැයි එසේ මෙසේ කෙසේ වුණත් අපි මේක ගන්න ඕනේ. ඒක ගන්නත් අපිට ඉතින් පොඩි කට්ටක් කණ්ඩ වෙනවා. ඒ ගැන ඉතින් මට අමුදුවෙන් කියන්න ඕනේ නෑ. ඕකේ බරපතලකම මම දන්නවා. මම මන්ත්‍රීතුමාටත් කියලා තියෙන්නේ, හාමුදුරුවන්ටත් කියලා තියෙනවා. මටත් මේ වැඩේට පරහකට ඉන්නේ මේ ගමේ කොල්ල කුරුට්ටු ටිකයි පොඩි හාමුදුරුවයි. අතප්පයක් අල්ලලා හරි ගමන් නෑ උන්ව පැත්තර කරලා දාලා අපි මේ ගේම ගහන්න ඕනේ. මේ ගේම අතරින් අරකයි. බලමුකෝ බලමුකෝ. පංචවත් මහත්තයා, ඔය ගෝල බාලේ දෙනට පොඩ්ඩක් මාත්ට එන්න කියන්නකෝ. ඒ උඩ බලන් ගුරුනාසි අවශ්‍ය දේවල් ටික තියනවනේ මොනාද කරේ? එන්නලකෝ. ගුරුනාසි එන්නකෝ. අර ඇටඹ ගහ පේනවා නේද? ආ. හ්ම්. ආ. එතනින් මෙහාට එකෙකුටවත් එන්න දෙන්න බෑ. කිලි කිලි. තේරුණා? හ්ම්. එන්නු. තියෙන රූස ගහ පළු ගහ තේරුණා? ඒක තමයි මේ පැත්තේ සීමාව. හරි. ඒක හොඳට බලා ගන්න. හොඳට. හ්ම්. මැදිහත් වෙන්නේ කොහමද? ඊළඟ කොන් මාත්‍යා මේ පොල්කාවයි මේ ඉදමට දාගත්තම ඌවැයිල මට එන සද්දෙකුත් දෙන්නා. ඔල්ලෝ. ඌබේ කයිබාරු කකා ඉන්නේ. ආ? බල වැඩ කරන්නේ නැද්ද? මට 100%ක් විශ්වාසයි. උඹ නිදානේ ගන්න දඟලන්නේ අවුරුදු ගානක ඉඳලා.